අපේ ස්වාමීන් වහන්ස ඇසිය යුතුම ප්‍රශ්නයක් තමයි මේ මොහොතේ ඔබ වහන්සේගෙන් පැහැදිලි කරගන්නට උත්සාහ කරන්නේ බොජ්ජංග ධර්ම පිළිබඳව. අපි දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ ඒ වගේම අපේ මහරහතන් වහන්සේලා ගිලාන වෙච්ච අවස්ථාවල් වලදී මේ බොජ්ජංග ධර්ම කැටිකොට ඒ බොජ්ජංග පිරිත් සජ්ජායනා වුණා. එතකොට උන්වහන්සේලා සුවපත් වුණා මේ බොජ්ජංග පිරිත් ශ්‍රවණය කරලා අපේ ස්වාමීන් වහන්ස. එතකොට අපි විශ්වාස කරනවා, අපි අවබෝධයෙන් දන්නවා, ඔව් මේ මහරහත උතුමන් වහන්සේලා තුල මේ බොජ්ජංග ධර්ම වැඩිලා තිබුණා කියලා. එහෙමනම් අදත් අපි මේ බොජ්ජංග පිරිත් ශ්‍රවණය කරනවා. අපි මේ බොජ්ජංග ධර්ම ගැන දැනගන්න උත්සාහ කරනවා. හැබැයි අපි මේ බොජ්ජංග ධර්ම ගොඩාක් ඈතින් අපි තියලා තියෙන්නේ. අපේ ජීවිතයට අපි ඇතුළත් කරගන්නට තරම් අපි සුදුසු නැති පුද්ගලයන් හැටියට අපි විශ්වාස කරනවා. අපේ ස්වාමීන් වහන්ස, සප්ත බොජ්ජංග වැඩිවීමට උපකාරී වන කාරණා මොනවද? විශේෂයෙන්ම බොජ්ජංග ධර්මතා මේ ධර්ම මාර්ගයට උපකාරී වෙන්නේ කොහොමද කියන කාරණා අපේ ස්වාමීන් වහන්ස අපි පැහැදිලි කරගත්තොත්, ඒවා අපේ ජීවිතයට අදාළ කරගන්නේ කොහොමද කියන කාරණා ස්වාමීන් වහන්ස අපි පැහැදිලි කරගත්තොත්. තෙරුවන් සරණයි බින්වත් ශාලිකා. සත්තිමේ භික්කමේ බොජ්ජංගා භාවිතා බහුලීකතා අපාරාපාරං ගමනාය සංවත්තන්ති සෙය්‍යතිහිදං. ඔන්න බුදුරජාණන් වහන්සේ සිරිමුව මණ්ඩලින් වදාළ හැටි බොජ්ජංග ධර්ම ගැන. මහණෙනි, මේ බොජ්ජංග ධර්ම හත ප්‍රගුණ කළොත් මෙතරින් එතරට හෙවත් ලෞකිකත්වයෙන් සසරින් නිවනට යන්න ඒ දේ හේතු වෙනවා. ඒක තමයි ශාලික උපරි මේ බොජ්ජංග වැඩීමෙන් ලැබෙන ලාභ හතර. එතනින් එහා ලාභයක් ඇත්තේ නැහෙනි. එතකොට මොනවද මේ බොජ්ජංග කියලා කියන්නේ? ඒවා ධර්මතා හතක් තියෙනවා. බොජ්ජංග කියන වචනේ සකස් වෙලා තියෙන්නේ බෝධි අංග කියන වචන දෙක එකතු වෙලා. බෝධි කියලා කියන්නේ කොමක්ද? බෝධි කියන වචනේ අර්ථ කීපයක් තියෙනවා. නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ධර්ම සමූහය. බෝධි කියලා කියන්නේ අවබෝධයටනේ. ඒතකොට අවබෝධය හේවත් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ධර්ම සමූහයට තමයි බොජ්ජංග කියලා කියන්නේ. නිවනට හේතු වෙන ධර්ම සමූහය කියලා අර්ථය ගන්නකො. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා, තථාගතස්ස භික්ඛවේ පාතු භාවා අරහතෝ සම්මා සම්බුද්දස්ස. මහණෙනි, තථාගතයන් වහන්සේ මේ ලෝකේ පහළ වීමෙන්, අරහත් සම්මා සම්බුදු ගුණයෙන් යුතු උතුමන් වහන්සේ පහළ වීමෙන් සත්තන්නම් බොජ්ජංග රතනානම් පාතු භාවෝ හෝති. සතක් වූ බොජ්ජංග නම් වූ මැණික්වල බොජ්ජංග නම් වූ රතනයන්ගේ පහළ වීම සිද්ධ වෙනවා කියලා. එහෙනම් බුදු සිරිමෝ මඩලින් වදාරනවා මේ බොජ්ජංග කියන්නේ වටිනා රතනයන්. ඒ තරම් උදාර ගුණධර්ම. මේ ගුණධර්ම ටික තමයි ශාලිකා සතිය, ධම්ම විචය, විරිය, ප්‍රීති, පස්සන්දි, සමාධි, උපේක්ඛා කියන මෙන්න මේ අංග හත. මේව සැබවින්ම කුසල පාක්ෂික ධර්ම. සතිය කියලා කියන්නේ සතර සතිපට්ඨානෙ යොමු කරන ලද සිහිය. එතකොට සතිය කියන මේ ධර්ම ස්වභාවය හොඳට ප්‍රගුණ කරන්නට ඕන සෑම තැනකම ගිහියෝ පැවිද්දෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. සාමාන්‍ය ජීවිතයේදීද හැම තැනකදීම සතිය හොඳට තියෙනවා නම් එයාගේ ජීවිතයේ මනාව කිසිම ගැටලුවකින් තොරව, පීඩණයකින් තොරව, ආතතියකින් තොරව මනාව ගලාගෙන යනවා. සතිය කියන ධර්මතාවය. ධම්ම විචය කියන්නේ ප්‍රඥාවට නමක්. එතකොට සාලිකා, ප්‍රඥාව කියන දේ මේ බුදුසසුනේ මූලිකම ධර්මයක්. ප්‍රඥා ප්‍රතිලාභයේ පිණසනේ හැම දෙයක්ම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ සිද්ධ කරන්නේ. සීලය පුරන්නේ, සමාධිය පුරන්නේ. එතකොට ධම්ම විචය කියන්නේ නිවන පිණස හේතු වන ප්‍රඥාව. විරිය කියලා කියන්නේ විරියවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීත විරියස්ස කියලා වදාරනවානේ. මේ ධර්මයේ මුළුමනින්ම කෙලස්තවන වීරියෙන් යුක්තව පවුමල දුරු කරන්න කැමැති, කුසල් දහම් වඩා ගන්නට කැමැති, හැඟීම් වලට වසඟ නොවී සිත පිරිහෙන්නට නොදී රැක ගන්න කැමැති කෙනාට. එතකොට මේ විරිය සම්බොජ්ජංගය කියන්නේ අකුසල් දහම් තවන වීරියය. ප්‍රීති සම්බොජ්ජංගය කියන්නේ මේ ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනා ශාලිකා කුසලයේ තුලින් ප්‍රීතියක් උපදවා ගන්නවා. දැන් ලෝකේ මිනිස්සු ප්‍රාණඝාතය කළ සතුට වෙන්න හිතනවානේ, බොරු කියලා සතුටු වෙන්න හිතනවානේ, වැරදි කාම සේවනයෙන්, මද්ද්‍රව්‍ය භාවිතයෙන්, බොරුවෙන් මේ ලාමක දේවල් කරන්නේ සතුට හොයාගෙනනේ ශාලිකා, ප්‍රීතියක් හොයාගෙනනේ. ඒක කිඩි කියනවා අකුසලමේ සොමනස කියලා, අකුසලමේ ප්‍රීතිය කියලා. ඒක මේ ධහම තුල බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ නැහැ. මේ ධහම තුල භාග්‍යවතුන් වහන්සේ කතා කරන්නේ කුසල ප්‍රීතිය කොහොමද වඩන්නේ. ඒ කුසල ප්‍රීතිය අපේ ස්වාමීන් වහන්ස මට සමා වෙන දැන් මේක අතුරු ප්‍රශ්නයක් ස්වාමීන් වහන්ස. අකුසලමය ප්‍රීතිය බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. අපේ ස්වාමීන් වහන්ස දැන් ඔබ වහන්සේ ඉතාමත් මේ අභිධර්ම කාරණාත් අපිට ඉතාමත් හොඳින් පැහැදිලි කරනවානේ. එතකොට මේ අකුසලය නිසා හටගත්ත ඒ ප්‍රීතිය නිසා ප්‍රීතිවන සිත හරහා අපේ ස්වාමීන් වහන්ස එතනදීත් යම්කිසි
ශරීරයට වන බලපෑමක් තියෙනවද අපේ ස්වාමීන් වහන්ස? අපේ සිතුවිලි වලට වන බලපෑමක් තිබෙනවද මේ ප්‍රීතිය නිසාම අපේ ස්වාමීන් වහන්ස? රූප කලාප අපේ යම් කිසි වෙනස් වීමකට භාජනය වෙනවද ස්වාමීන් වහන්ස ඒ හරහා? පින්වත් ශාලිකා, විතක්ක විචාර අධිමොක්ක විරිය පීති ඡන්ද කියන චෛතසික ධර්ම 6 අකුසල් පිටවලත් පහළ වෙන්නට පුළුවන්. එතකොට මේ ප්‍රීතිය කියන එක සෝමනස්ස සහගතව පහළ වෙන අකුසල් සිත් සමගත් පහළ වෙනවා. එහෙම පහළ වෙනකොට ඒ පුද්ගලයාගේ සිත නැත්නම් ඒ පුද්ගලයාගේ ශරීරයේ පවා යම් වෙනස්කම් ඇති වෙනවා. මොකද දැඩි ලෝභයෙන් යුක්ත සිතක් පහළ වෙනවා නම් ඒ ලෝභයෙන් යුක්ත සිත පහළ වෙන වෙලාවේ එයාට ඒ ලෝභය නිසා සතුටකුත් දැනෙනවා නම් ඒ සතුටත් එක්ක එයාට ප්‍රීතියකුත් දැනෙනවා. එතකොට මේ සතුටයි මේ අකුසලමය සෝමනස්සයත් අකුසලමය සතුටත් වෙනත් විදිහකින් කිව්වොත් අකුසල සැපයත් අකුසල ප්‍රීතියත් කියන මේ දෙක සහිතව යම් සිතක් පහළ වෙනවා නම් එයාගේ රූපේ පවා යම් වෙනස්කම් ඇති වෙනවා. ඒක හරි. ඒකේ ප්‍රකාරණේ සත්‍යයක්. එතකොට මේ පුද්ගලයාට ඒ පහළ වෙන අකුසල් පිටිවිලි ධාරාවත් එක්ක නොමනා වැඩ කරන්න, ඒ කියන්නේ වැරදි ලාමක කාය කර්ම කරන්න ඌමනාව ඇති වෙනවා. ලාමක වචන කතා කරන්න ඌමනාව ඇති වෙනවා. එතකොට කායද්්වාරයේ වචීද්්වාරයේ අසංවර වෙන්නට අර අකුසලමේ ප්‍රීතිය සහ අකුසලමේ සෝමනස්ස හේතු වෙනවා. ඉතින් ඒ නිසා අපි ඊටාම පරිසම් වෙන්නට ඕන. ඒ අකුසල් ප්‍රීතියට පුද්ගලව ඇබ්බැහි වෙනවා ශාලික. අකුසලමේ සෝමනස්සේට පුද්ගලව ඇබ්බැහි වීම නිසා තමයි කරන තරමක් පවකම් සිද්ධ කරන්නේ. දැන් ශාලිකා හිතන්න, පාපය කියන එක නීරසයි නම් ලෝකේ කවුරුවත් කරන්නේ නැහනේ. ඒ පාපයම් රසයකුත් තියෙනවා. අර කරන කලට පව මිහිරිය මිසේ කියන්නේ. එනිසා ඒ රසය හොයාගෙන තමයි ඒකට ගිජු වෙලා තමයි බොහෝ දෙනා කරන්නේ. අන්නේ රසය තමයි අකුසලමේ ප්‍රීතිය, අකුසලමේ සෝමනස්සය කියලා කියන්නේ. හොඳයි, අපේ ස්වාමීන් වහන්සේ අපි බොජ්ජංග ධර්මතා පිළිබඳවයි අපි සාකච්ඡා කරමින් සිටියේ. අපි නැවතත් ඒ කෙරෙහි අපේ අවධානය යොමු කරමු. අපේ ධර්ම මාර්ගයට මේ බොජ්ජංග ධර්මතා වැඩිම උපකාරී වෙන්නේ කොහොමද? එතකොට අපි නොදැනීම අපේ යම් යම් ක්‍රියාහරහා බොජ්ජංග ධර්ම වැඩෙන්නේ කොහොමද? මේ දේවල් අපේ ප්‍රායෝගික ජීවිතයට අදාළ කරගන්නේ කොහොමද කියන කාරණේ අපේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන බොජ්ජංග ධර්ම හද ඔබ අහලා තියෙනවනේ. සති සම්බොජ්ජංගය කියන්නේ සතර සතිපට්ඨානෙ දිනු කිරීමට. එතකොට සත්වයාගේ චිත්ත පරම්පරාව පාපයට වැටෙන්න, පාපයේ වැටිලා පවතින්නට නොදී කුසලී පවත්වන්නට ගන්නා උත්සාහය සති සම්බොජ්ජංගය කියලා කියන්න පුළුවන්. එනිසා සතර සතිපට්ඨානිය ඔබ දන්නවා, කායානුපස්සනා, වේදනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා, සංඛ්‍යාත, මෙන්න මේ විෂයෙහි තම සිත පැවැත්වීමට කියනවා සති සම්බොජ්ජංගේ වැඩීම කියලා. අපේ පින්වත් පිරිසට තේරෙන විදිහට කිව්වොත්, යම් පින්වතෙක් බුදුරජාණන් වහන්සේ අරහං ගුණයෙන් යුක්ත වනසේක, මේ කාරණා වලින් සම්මා සම්බුද්ධ නම් වනසේක කියලා සිහි කරනවා, ආන්‍ය සතිපට්ඨානෙ ඉන්න කෙනෙක්, සතිය නම්බු බොජ්ජංගේ වඩන කෙනෙක්. යම් කිසි කෙනෙක් ධර්මයේ ගුණ සංගයාගේ ගුණ සිහි කරනවා, ආනාපාන සති සමාධිය වඩනවා, ආන්‍ය සති සම්බොජ්ජංගේ වඩන කෙනෙක්. ඒ වගේම ශාලිකා, ධම්ම විචේ සම්බොජ්ජංගේ කියන්නේ ප්‍රඥාවට නම. සාමාන්‍යයෙන් ලෝකයේ සත්වයෝ සන්තති ඝණය, සමූහ ඝණය, කෘත්‍ය ඝණය, ආරම්මන ඝණය කියන ඝන හතරින් වැහිලා ඉන්නවා. ඝන හතරින් වැහිලා ඉන්නවා කියන්නේ මේවා ඉතා ගැඹුරු ධර්මපරයයන්. මම නාම මාත්‍ර වශයෙන් සිහිපත් කළේ මේ ඉපිද ඉපිද මෙරි මෙරි යන ගමනට. දැන් ශාලිකා, මේ ශරීරය කියන්නේ ඉතා කුඩා රූප කලාප අපමණ ප්‍රමාණයකින් සකස් වෙලා තියෙන්නේ. ඒ රූප කලාප සෑම චිත්තක්ෂණ 17කට වරක්ම මුළුමනින්ම නිරුද්ධ වෙනවා. එතකොට චිත්තක්ෂණ 17 කියන්නේ ඉතාම සීමිත වෙලාවක්, සාමාන්‍යයෙන් මාපකයකින් මනින්න බැරි තරම්. එතකොට දැන් මෙහෙම ජීවත් වෙන සත්වයේ හැබැයි අපිට පේනවා අපි හැමදාම ඉන්නවා වගේ. අවුරුදු ගණන් අවුරුදු 20යි 30යි 40යි එහෙම අපි ආයුෂය ගැන කතා කරනවා. එතකොට මෙහෙම දීර්ඝ බවක්, මෙම එකට පවතින බවක් දැනෙන්නේ අර සන්තති ඝණයට රැවටිච්ච නිසා. ඉතින් මේ විදිහට මෙන්න මේ ප්‍රඥාවෙන් සිද්ධ කරන්නේ ස්කන්ධ, ආයතන, ධාතු, ඉන්ද්‍රිය, චතුරාර්ය සත්‍ය, ප්‍රතිච සමුප්පාදය කියන මෙන්න මේ ධර්මතා ඔස්සේ නුවණ දියුණු කිරීම. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සංස්කාර ධර්මයන් පරිග්‍රහණය කිරීම තමයි ධම්ම විචේ සම්බොජ්ජංගයෙන් සිද්ධ කරන්නේ. ඒ වැඩෙන විදිහ අපේ පින්වත් පිරිසට කිව්වොත්, යම් කිසි කෙනෙක් රූපය අනිත්‍යයි, රූපය දුකයි, රූපය අනාත්මයි, ඇස අනිත්‍යයි, ඇස දුකයි, ඇස අනාත්මයි කියලා මෙනෙහි කරනවා නම් ඒ මානසිකාරයේ දිගට පවතිනවා නම් එයාට ධම්ම විචේ සම්බොජ්ජංගේ වැඩෙනවා.